පොලිස් මාධ්‍යක ප්‍රකාශවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය තුල ඔබතුමාට මට අහන්න දෙන්න පුළුවන් කතානායකතුමා අවසරය දෙනවනම් පැහැදිලිව ඉතියා මේකට සම්බන්ධයි මෙන්න මේ බෝම්බ රැගෙන යෑමම කියන. ඉතින් එතකොට අද ඉතා බරපතල කාරණයක් තියෙනවා පොලිසිය පිළිබඳව යම් විශ්වාසයේ බිඳවැටීමක් තිබෙනවා. ඒ කටින්ම මේ වෙලාවේ මේ මාධ්‍යෙම කියනවා නැහැ මේකකට සම්බන්ධ නැහැ කියලා. හරි බරපතලයි පොද පුද්ගලයෙක් හැටියට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. සමාජයේ කතා කරන්නේ යම් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම සඳහා මේක හදලා මේක මවලා මවිත කරලා දැන් මේ නිලධාරි නෑ කියන කාරණේ ප්‍රසිද්ධ විශේෂ පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ ඔබතුමා මම හිතන යම් දැනකට ගෙනියයි මේ වගේ හැසිරීම වලට නැතුව අපි දන්නවා අල්ලන්න ඉන්නවා නම් ළඟමිනු අල්ලලා දාගන්න මේ ඒ සම්බන්ධ සම්බන්ධයි කියලා. ඉතින් මම අහන්නේ ඒකයි ගරු ඇමතුමනි මේ මේ කියන නිලධාරි නියුනියන් ගන්න තීන්දුවක් හරි තියෙනවද කියලා මත්ද මේක උණ ගවන්න හැම එක්කලාම විවිධ අදහස් පළ කරන. ඒතර විවිධ අදහස් පර කරලා ඒ අනුව විභාග පවත් කරනවා. මේ අදහස් පළ කරායින් පස්සේ මම හිතන්නේ එයාට තියෙනවා නම් යම් සාක්ෂි දැනුණත් ඉදිරිපත් වුණොත් ඔබතුමාට තියෙනවා නම් මේ ගැන විශේෂ සාක්ෂියක් හරි පුතුරක් කරුණාකරලා අදම දෙන්න ඒ පිළිබඳව සොයන්න පුළුවන් මේ නිදහස් කරන් යන්නේ උදාහරණය විතරයි අමුතු භාග යනවා තුත් අලුත් සාක්ෂි අපව අත්තරංගෝට අරගෙන වැඩ කරන්න පුළුවන් කතානායකතුමාට හරි ආදරෙයි ගරු කතානායකතුමනේ අපේ සමල්ගරු ඇමතුමා ඇත්තරම පොලිසිය වෙන ක්‍රියාදාමය විය යුතු නඩු කටයුතු බලම ඉතාමත්ම පැහැදිලිව ඒ ක්‍රියාදාමය පිළිබඳව මේ වර්තමාන සමාජයට පාර්ලිමේන්තුව තුළද ඔනෝක වෙන්නේ නැති නිසා තමයි ගරු ඇමතුමනි ප්‍රශ්න තියෙන්නේ. මම පළවෙනි ප්‍රශ්නෙම තමයි ආයේ දෙවෙනි ප්‍රශ්නය හැටියට ඔබතුමාගෙන් අහන්න උත්සාහ කරන්නේ. යම් නිලධාරී ඇමතුමක අපේ ආණ්ඩුකාරේ ගාව ඇල්ලුවේ නැහැ කටයුතු කරන්න. ඒවා මාධ්‍ය තුළ පෙන්වුවා. හරි අසාධාරණයක් සිද්ධ වුණා තමයි. ඒ වගේම අපි හිතෙනවා වග කීයේතු පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාගේ ඒ දෙබිඩි සහගත පිළිවෙල දෙබිඩි ප්‍රකාශයේ පිළිවෙල තවම ප්‍රශ්නෙට ආවේ නැහැ එනවා කලින් අනේක ඒ දෙබිඩි පිළිවෙල යම් සාධාරණයක් ගත්ත කවුරුත් නිලධාරී මිතර ඉදිරියට එහෙම නොවේ ආණ්ඩුවත් එක්කගෙන මේ වැඩ පිළිවෙලට යන්න පුළුවන් නිසා ඒ සඳහා ගන්න පිළිවෙල කියන්න කරු එමුතුන් කෙටියෙන් ප්‍රශ්නේ ඔය කතා කරපු එක හරියට පැහැදිලි නැහැ කෙටියෙන් අහන්න බල මාර තේරෙනවා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මාධ්‍යර කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියලා. ඒතොර පළවෙනි ප්‍රකාශය කියනවා පැහැදිලිව මෙයා මේකට සම්බන්ධයි. හැබැයි දෙවෙනි ප්‍රකාශය කියනවා නැහැ මෙයා සම්බන්ධ නැහැ ඉදස් කරා. ඒතකොට අර පුද්ගලයාට විශාල අසාධාරණ සමාජීය වශයෙන් වෙලා තිබේ. ඒක නිවැරදි කරන්න වැඩ පිළිලක් හදන්න. ප්‍රකාශකවරයාට ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. ඊගා මාධ්‍යයට මාධ්‍ය සම්දර්ශනකට ආනවනේ දේශපාලඥයෝ වගේ ඒකයි මේකේ නරක අපි එක්ක ගැනස් වෙන්නේ. Breaking.lk